අයිබෝන් හැමෝටම අද අපි Adobe XD series එකේ අපි ගිය සතියේ පටන් ගත්තා කොහොමද XD use කරලා මේ web design එකක් කරගන්න කියන එක. අද අපි ඒක continue කරන් යන්න තමයි අපේ දෙවෙනි Adobe XD designing series එකේ දෙවෙනි video එකෙන් ඇවිල්ලා ඉන්නේ. මේ ඔයගොල්ලෝ මතක ඇති මේ මම එදා කිව්වා මේ logo එකක් පුළුවන් වුණොත් හදන් එන්නම් කියලා. එතන මේ හදන්න වෙලාවක් තිබුණේ නැහැ. මේ දැන් පොඩ්ඩකට කලින් තමයි මේ logo එකක් වගේ එකක් හදාගත්තේ. පොඩ්ඩක් මේකත් හදලා ගමු. බෝඩ් එක කලෙක අපි වයිට් දෙමුකෝ. පෙන් ටූල් එක යූස් කරලා. හරි ඒක පොඩ්ඩක් සීඩ්ඩක් වගේ පේනවනේ කොහමද? කොයි ඇති. හරි අපි ඒක ගෲප් කරගත්තා. ඊට පස්සේ හරි. දැන් ඇත්තටම බලන්න පුළුවන් ඔයගලන්ට මේ දැන් අපේ ඩිසයින් එක එදා අන්තිමට අපි ෆයිනල් කරපු ඩිසයින් එකයි අද මේ තියෙන ඩිසයින් එකේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. මොකද ෆොන්ට් එක චේන්ජ් වෙලා තියෙනවා, මේ ඇලයින්මන්ට්ස් අවුල් කියලා තියෙනවා. මේ ඇත්තට මේක මේ මට වගේම මේ ඕගලන්ටත් එන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට දැන් අපිට ඩිසයිනර් කෙනෙක් ඉන්නවා කියලා, ඩිසයිනර් යාගේ මැෂින් එකේ, යාගේ ලැප් එකේ, ඕ මැෂින් එකේ ඩිසයින් කරන මේ ඩිසයින් එක ආයි ඩෙවලොප්මන්ට් වලට යවුවට පස්සේ හරිතමු අපි අර ෂෙයා ෆෝ රිවියු කියන ඔප්ෂන් යූස් කරන්නේ නැතුව සමහර කට්ටිය දැන් පුරුදුලා ඉන්නවා මේ Adobe XD ෆයිල් එකම යවන්න. අපිට Adobe XD ෆයිල් එකම යවුවා කියලා කාට හරි ඩිසයින් ඩෙවලොපර් කෙනෙක්ට. එතකොට මේ එයා ඕපන් කරන්න පුළුවන්. එනකොට එයාගේ මැෂින් එකේ මේ අර යූස් කරලා තියෙන ෆොන්ට්ස් ඉන්ෂෝ කරලා නැති වෙන්න පුළුවන්. එතකොට ඒක ප්‍රශ්නයක්. දැන් මටත් වෙලා තියෙන එක තමයි මම ගිය සතියේ කරේ මගේ ලැප් එකෙන්. දැන් මේ සතියේ මේ පොබුදෝයගේ ලැප් එකෙන් කරන්න පටන් ගත්තා. මේ දැන් මේක අර මම ඉන්ෂෝ කරපු ෆොන්ට්ස් ටික නෑ. දැන් මේක ඇත්තටම මේ අපිට සෝල් කරගන්න පුළුවන්. මොකද මේ අපි දැන් කලින් කියවනේ මම Adobe CC කියන්නේ Creative Cloud කියන සම්පූර්ණ පැකේජ් එකක් වගේ. يعني Adobe Creative Cloud තියෙන apps ටිකත් එක්ක ඒගොල්ල තව සර්විසස් අපිට දීලා තියෙනවා. එතකොට ඒගොල්ල තව අලුතෙන් දීලා තියෙන සර්විසස් එකක් තමයි මේ Creative Cloud app එක ගත්තොත් මේ fonts කියන එක. එතකොට ඒගොල්ල මේ දෙනවා අපිට fonts install කරගන්න අපේ ඕන මේ මේ තියෙන ඕන app එකක අපිට use කරගන්න පුළුවන් ඒගොල්ලන්ගේ fonts. එතකොට මේ මෙන්න මේ ෆොන්ට්ස් යූස් කරගන්න පුළුවන් අපේ ඉස්සරහා ඩිසයින් වලට. එතකොට අපි ගමු දැන් ගොඩක් ඩිසයිනර්ස්ලා දෙන ප්‍රශ්නය තමයි ෆ්‍රී ෆොන්ට්ස් යූස් කරාට පස්සේ මේ අර කමර්ෂියල් ඉෂුස් එනවා. සමහර කමර්ෂියල් ප්‍රොඩක්ට් වලට යූස් කරගන්න බෑ, ඒ වගේ ප්‍රශ්න එනවා. එතකොට මේ ඒක සම්පූර්ණයෙන් මේක සෝල්ව් කරගන්න පුළුවන් උගලන මේ දීලා තියෙන ෆොන්ට්ස් යූස් කරනවා නම් මේ අපි බලමු කොහොමද. දැන් මේ තියෙන ෆොන්ට් එක මම එදා ගිය සතියේ යූස් කරලා තියෙන එක ෆොන්ට් එක මේ ක්‍රියේටිව් ක්ලබ් ෆොන්ට් එකකුත් නෙමෙයි. එතන එක මගේ ලැප් එකේ තිබුණ එක අපි බලමු. මේටි ඕපන් වෙලා තිනවා. මේ මම බැලුව ඊට සමාන ෆොන්ට් එකක් මෙතන යූස් කරන්න මේ PT Serif කියලා ෆොන්ට් එකක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද ඇක්ටිව් කරගන්නේ කියලා. ඇත්තට මේ ෆොන්ට් ලෙට් එකට ගියොත් අපි බලන්න මේ මෙහෙම තමයි ෆොන්ට් ලෙට් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට කැටගරිස් වලින් මම මේ සිලෙක්ට් කරන් තියෙන එක මේ කැටගරිස් වලින් ඔයගලන් දැන් හරියට ෆොන්ට්ස් ගැන හරි අවබෝධයක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විෂුවලි ඔයගලන්ට දීලා තියෙන ඔයාලට ඕන ෆොන්ට් එක මොන වගේ දෙයක්ද කියලා සිලෙක්ට් කරගන්න. මේ වගේ කැටගරිස් ලොකු කැටගරිස් ටිකක් දීලා තියෙන ඔයාලට ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ගියොත් දැන් මම තෝරගත්ත ෆොන්ට් එක PT Serif කියන ෆොන්ට් එක ඒක අපි ඕපන් කරොත් හරි. එතකොට ඔයාලා බලාගන්න පුළුවන් ඒකේ ෆොන්ට් වේරියේෂන්ස් 6ක් තියෙනවා. 6 ෆොන්ට්ස් තියෙනවා. එතකොට ඔයාලා බලාගන්න පුළුවන් මෙතන ඩමි ටෙක්ස්ට් එකක් තියෙනවා. අපි බලමු හෙලෝ කියලා ගහන එක එක කියන රෙගියුලර් එක ඉතාලික් ෆොන්ට් එක කොහොමද දෙන්නේ? එතකොට බෝල්ඩ් එක කොහොමද දෙන්නේ? ඔයාලා ඔක්කොම චෙක් කරලා ගන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක චේන්ජ් කරලා බලන්න පුළුවන්. ආගේ වෙබ්සයිට් එකට අපි හිතමු 16 වගේ එන්නේ කියලා. එතකොට මෙතනින් 16 ඇඩ්ජස්ට් කරගෙන ඔයාලට ඒක හදාගන්න බලන්න පුළුවන් මොන වගේ ෆොන්ට් එකද ඔයාලට මේක ගැලපෙනවද නැද්ද කියලා. එතකොට අපි බලමු කොහොමද මේ ෆොන්ට් එක අපේ ඩිසයින් එකට යූස් කරගන්නේ කියලා. එතකොට ඔයාලට මෙතන බලාගන්න පුළුවන් ටොගල් බටන් එකක් තියෙනවා ඇක්ටිව් ෆොන්ට්ස් කියලා. එතකොට ඔයා මේක සිලෙක්ට් කරොත් මෙතන ඇක්ටිව් දුන්නොත් මේ ෆොන්ට් එකේ තියෙන වේරියේෂන්ස් 6ම ඔයාගේ Adobe Suite එකත් එක්ක ඉන්ස්ටෝල් වෙනවා ඔයාගේ මැෂින් එකට. එතකොට දැන් ඔයාලට ඉන්ඩිවිජුවලි දැන් අපි හිතමු බෝල්ඩ් එක විතරයි ඕනේ කියලා. ඔයාලට එහෙමනම් බෝල්ඩ් එක විතරක් ඉන්ට්‍රෝ කරගන්න පුළුවන්. මට ඇත්තටම ඕන වෙයි මේ හැම ෆොන්ට් වේරියේෂන් එක මේක හින්දා මම ඔක්කොම ඇක්ටිව් කරගන්නවා. හරි ෆොන්ට්ස් ඇක්ටිවේෂන් සක්සස්ෆුල්. අපි ගිහිල්ලා බලමු අපේ ඩිසයින් එකට සිලෙක්ට් කරා.
හරි ෆොන්ට එක අපිට ඇක්ටිව් අපිට දැන් ඒ ෆොන්ට එක යූස් කරන්න පුළුවන් pt හරි කිසි ප්‍රශ්නයක් නැතුව අපිට යූස් කරගන්න පුළුවන් ඒ ෆොන්ට එක ග්‍රූප් කරගමු හරි දැන් මේ ඔගලට බලන්න පුළුවන් අපේ ෆොන්ට එක හරි ඇක්ටිව් තව මෙතන මම හිතන්නේ මේ අපේ තිබුණා රේල්වේ කියලා ෆොන්ට එක ඒක මම හිතන්නේ මේ පොබුදා ඒ ෆොන්ට් මේ ලැප් එකේ තියෙනවා මේ අපි බලමු කොහොමද ඩිසයින් එක හදාගන්නේ කියලා හරි 18 ඕකේ ෆොන්ට් සයිස් එක ඕකේ දැන් මේ තමයි අපේ දා අපි ෆයිනලයිස් කරගත්ත ඩිසයින් එක පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් තියෙනවා කරගන්න මේ හරි මේ දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ග්‍රිඩ් එකක් මම යූස් කරලා තියෙනවා මේකේ සාමාන්‍ය ෆොටෝෂොප් එහෙම යූස් කරපු කට්ටියන් දන්නවා ග්‍රිඩ් එක මේ අතන මේ ඇඩෝබිලත් මේ ඇඩෝබි XD එකෙත් මේක ළඟදි තමයි මේ දුන්නේ ළඟදි අප්ඩේට් එකකින් මේ ඔයගොල්ලන්ට ග්‍රිඩ් එකක් දාගන්න පුළුවන් අතන ඩිසයින් කරද්දී නම් මේ ගොඩක් ඕන වෙනවා ඒක ඔයාලට බලපු ගමන් ලෙෆ්ට් සයිඩ් එකේ ඉඳන් අපි කොච්චර දුරකින්ද 180කින් වගේ තියාගත්තා කොහොමද තියාගන්නේ මේ පැත්තෙනුත් ගත්තොත් අපි 180ක් ගමු හරි ග්‍රිඩ් එක හදද්දී උඩට කන්ටෙන්ට් එක එන්නේ වාගේ මේ මේක ඇතුලේ තමයි. ඔයාලට ඒ වගේ ග්‍රිඩ්ස් ඕන තරම් යූස් කරගන්න පුළුවන්. ඕකේ. බලමු. ලයිමන්ස් හදන්න තියෙනවා. හරි ගෲප් කරගමු. ආ මම ගෲප් කරෙමු. ගෲප් කරා. ඕකේ. හරි දැන් අපේ ඩිසයින් එක තියෙනවා පොඩි ලයින් පොඩි ඇලයින්මන්ට්ස් ප්‍රශ්න තියෙනවා ඒවා අපි හදාගමු හරි ඇලයින්මන්ට්ස් ටික හරි ඕකේ හරි මේ ඔක්කොමත් අපි ගෲප් කරගෙන අපි හරියට මේක ඇලයින් කරගමුකෝ මේක ඇත්තටම යූස් කරේ මේ ඔයගොල්ලන්ට මතකද මේ අපි බැන ඉමේජ් එක අපි දා යූස් කරේ මේ හරියටම මේ අපේ විත් එකෙන් හරියටම විත් එකෙන් භාගයක් මම ඒක සිලෙක්ට් කළේ දෙකම සිලෙක්ට් කළා මේ හරියටම සෙන්ටර් කරගන්න ඕන හින්දා එහෙම කරේ මම ඊට පස්සේ අපිට මේ අපේ ඩිසයින් එකේ තියෙන බැන එක අපිට ගන්න පුළුවන් රයිට් සයිඩ් එකට හරි දැන් මේක හරියටම මේ තියෙන ඉඩේ සෙන්ටර් වෙලා තියෙන්නේ අපි ග්‍රිඩ් එක දාගමු අපි හරි දැන් අපි බලමු ඉස්සරහට කොහොමද මේ කන්ටිනියු කරන්න කියලා ඇත්තනම මම බැලුවේ ඊළඟට අපේ දැන් about section එක තියෙනවා මෙතන මෙතන තව කියනවනේ මම navigation එකක් තියෙනවා home කියලා මම ඒක අයින් කරා මොකද මේ මේක single page website එකක් හින්දා මේ ඒක ඇත්තටම ඕන වෙන්නේ නැහැ මොකද මෙතනත් අපි පොඩි description එකක් දෙනවා read more option එකක් තියෙනවා කියන්නේ අපිට අව extend කරලා මේක පෙන්වන්න පුළුවන් user ට ඒක හින්දා මම ගත්තා මෙතන store එක දෙවනියට අපි බලමු කොහොමද store එක design කරගන්නේ කියලා එහෙනම් store part එකට යනකොට අපි යටම ඊට යට section එකක් ගන්නවා දැන් ඔකලම බලගන්න පුළුවන් මේ කොහොමද මේ artboard එක extend කරන්නේ කියලා දැන් මේ තියෙන්නේ artboard එක අපේ මේ තියෙන්නේ අපේ artboard එක artboard එක අපි double click කරාට පස්සේ ඔයගලන්ට පේනවා මේ pointers ඇවිල්ලා තිනවා අපිට artboard එක extend කරගන්න ඔයගලන්ට ඕන නම් මේ ඒක රොටේට් කරගන්න පුළුවන් එතකොට height එක width එක වැඩි කරගන්න පුළුවන් xy position දෙන්න පුළුවන් vertical ද කොහොමද ඒ ඔක්කොම දෙන්න පුළුවන් viewport height එක fill වෙන color එක ඒ ඔක්කොම මම දැන් මේක පල්ලෙහාට drag කරගන්නවා ඇදලා ගන්නවා හරි ওই ගාන ඇති වෙයි අපිට design එකේ continue කරගන්න හරි එහෙනම් අපි ගමු store එක අතරම හිතුවොත් store එකට අපිට මොනවද ඕන වෙන්නේ ස්ටෝ එකේ අපි මෙතන පොඩි ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේනේ පෙන්නන්නේ මං හිතුවා මෙතන සාමාන්‍ය ජෙනරල් දෙයක් තමයි කාඩ්ස් යූස් කරන එක කාඩ්ස් මම යූස් කරමු අපි මේක මොකද මේ ඒ කාඩ්ස් යූස් කරනකොට ගොඩක් යූසර්ස්ලා ඇත්තටම මේ ඒකට ගොඩක් ඒක පුරුදු යූසර්ස්ලට ඇත්තටම UX පැත්තෙන් ගත්තොත් ඒක ලොකු දෙයක් ඒක ලේසි අපි ගමු දැන් මෙතනට ටයිටල් එකක් ඕන බලමු මේවා මේ තියෙන වගේ ටයිටල් එකක්ද හොඳ නැත්නම් වෙන එකද කියලා අපි ඩිසයින් එක කරලා බලමු මම මේක ඩබල් ක්ලික් කරගත්තා. දැන් අතර මම ගෲප් කරලා තියෙන්නේ. ගෲප් කරපුව එකක අපි ඇතුලේ තනි කන්ටෙන්ට් එක, තනි කම්පෝනන්ට් එකක් අල්ලගන්න ඕන ඩබල් ක්ලික් කරන්න ඕන.
ඒවස මේ ඇතුල තියෙන තනි තනි කම්පෝනන්ට් එක අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කොපි කරගන්නවා, අල්ලෙහාට එනවා, පේස්ට් කරගන්නවා. හරි, දැන් මේක ලයින් කරගත්ත අපේ ග්‍රිඩ් එකට. දැන් බලමු, හරි අපි කාඩ්න දාන්නේ ගන්නට ඔයි ටයිටල් එක හොම තියමු. අපි කාඩ්ස් දාන්න, මේක තමයි අපි කන්ටෙන්ට් එක යස් කරන්න විත් එක. අපේ ග්‍රිඩ් එකට ග්‍රිඩ්ඩේ තියෙන ගත්තනු ලේසි එක. ඊට පස්සේ අපි බලමු මේ මම බැලුවේ මේ කාඩ් අපේ මේ මේ කන්ටෙන්ට් එකේ මේක රෝ එකක කාඩ්ස් තුනක් වගේ පෙන්වන්න. ඒක හින්දා මම බලන්න පුළුවන් නම් මෙතන විත් එකේ මම මේ දාගත්ත බොක්ස් එකේ විත් එක මම බෙදනවා තුනෙන්. හරි, තුනෙන් බෙදුවොත් අපිට හරියටම මේ වගේ තුනක් දාගන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ අතරින් ස්පේස් ඕන. ඊනවන් තත් පොඩ්ඩක් අඩු කරනවා. ඔයි ගන්න ඇති වෙයි. ඊට පස්සේ අපි මේක කොපි කරගන්නවා. තව ඕල්ට් එක ඔයගලගේ මැෂින් එක ලැප් එක යූස් කරනවා. ඕල්ට් එක යූස් කරලා මේ වගේ ආයතන කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තුනම සිලෙක්ට් කරගෙන අපි මේ තුනම ලයින් කරගන්නවා. ඇලයින්මන්ට්ස් හරියට අරගෙන ඊට පස්සේ මෙන්න මේ ස්පේස් බිට්වීන් කියන එක දෙනවා. ඒතර මේකෙන් වෙන්නේ මේ මේ කම්පෝනන්ට්ස් අතර මැද තියෙන ස්පේස් එක හරි සමානව බෙදිලා යනවා. ඒක හරියටම මේ අපි අතින් හදන්න ඕන එක. ගොඩක් වටිනා ඒ වෙලාව. මේ තව කියන්න ඕන එකක් තමයි මේ දැන් අපි බේ දැන් අපේ ලෝගෙක තියෙන මේක මෙන්න මේ කලර් එක. ඒතකොට ඒක තමයි අපි බේස් කරගන්න ඕන කලර් එක. ඩිසයින් එකත් එක්ක හිතලා බැලුවේ මේ තියෙන බැනර් එකේ ඉමේජ් එකයි අපේ ලෝගෝ එකේ ඉමේජ් එකයිත් එක්ක හිතලා අපි ගමු මේකේ කලර් එක ගත්තොත් මේ තියෙන්නේ මෙතන ෆිල් වෙලා තියෙන කලර් එක. එතකොට අපි ඒක සිලෙක්ට් කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මම මේ මෙතන මේ කලර්ස් ටිකක් සිලෙක්ට් කළා දුන්නා. හරි, අපි ඒක ආයෙත් කරගමුකෝ. දැන් Adobe XD ලාගේ තියෙනවා මේ ලොකු ඔප්ෂන් ටිකක්. මොකද මේක අපි ඔයාලා මතක ඇති අපි Share for Review ගියාට පස්සේ Share for Developers ගියාට පස්සේ මේ Share for Development ගියාට පස්සේ ඒගොල්ලන්ට යනවනේ මේ ඔටෝම ජෙනරේට් වෙලා මේ අපේ ස්ටයිල් ගයිඩ් එක. ඒ වගේ දේවල් වලදී මේ ගොඩක් වටිනවා. ඔක දැන් ඔයා ඩිසයින් කරනකොට නම් මේකේ ෆිල් කලර් එක දැන් මේ තියෙන ෆිල් කලර් එක අපිට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපිට මේ අපි සාමාන්‍යයෙන් කරන්නේ හෙක්සා කෝඩ් එක කෝඩ් බේස් කරන එකනේ. අතන මෙහෙම ඕනේ නැහැ. මේකේ අපිට ප්‍රයිමරි කලර්ස් සමනින් අපි හිතමු දෙකක් තුනක් වැඩිම තුනක් යූස් කරනවා කියලා. ඒ තුනම ඔයාලා මේ වගේ ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේවට පොඩි කොටුවක් වගේ දෙනවා. ඒක ක්ලික් කරන්න විතර තියෙනවා. ඔයාලට ඇඩ් වෙනවා තුන. අපි හිතමු දැනට මම කරලා පෙන්නන්න. මේ තුන අපිට ෆිල් කරගන්න ඕනේ කියලා. එන්න. එතකොට ෆිල් වෙනවා. හරි. දැන් අපි මෙතන ෆිල් එක දැන් කොහොමද දීමු? ඔතන කොහොමද ඉමේජ් එකක් දාන්න ඕනේ මම? හරි. ඒක තා පොඩ්ඩක් රිසයිස් කරගෙන දැන් තමයි හොඳම වැඩේ. ආවන් ආසම් වැඩේ ඉමේජස් හොයන එක. බලමු අපි ඉමේජස් ටිකක් හොයන්න. දන්නවනේ අපි ඉමේජස් ගන්න අන්ස්ප්ලෑෂ් එකේ තමයි අපි ඉමේජස් ගන්නෙ. එතනම ඔයගලන්ටත් යූස් කරගන්න පුළුවන් මේක. මේ හැම ඉමේජයක්ම ෆ්‍රී, කමර්ෂියල් යූස් ඕන දෙයකට ෆ්‍රී. අපි ගමු ග්‍රීන් වගේ පොඩි ප්ලාන්ට්ස් වල ඉමේජස් ටිකක් ගන්න අපිට. මේක හොඳයි. තව අපි බැලුවොත් අපිට එතන මේ වගේ ප්ලාන්ට්ස් පොඩි පොඩි ප්ලාන්ට්ස් වල ඉමේජස් ටිකක් තමයි ඕන. එදා වේ හැටියට අපිට දාගන්න එතන කාඩ්ස් වලට. හරි, අපි බලමු. ගොඩක් වෙලාවට අපිට දැන් මේක ඉමේජ් එක සිලෙක්ට් කරගත්තනේ. අපි ඒක ඩවුන්ලෝඩ් කරමු. ඩවුන්ලෝඩ් වලට දාගමු. හරි, සමහරවිට ගොඩක් වෙලාවට මේ අපි තෝරගත්ත ඉමේජ් එකේ හැටියටම අපිට තව සිලෙක්ට් වෙලා එනවා. මේ ඒගොල්ලෝ අපිට දැන් රෙකමෙන්ඩ් කළා වගේ දීලා තිනවා මේ ටිකක් මේ කියන්නේ ඊට සමාන ඉමේජස් ටිකක් සේම් කැටගරි කියන්නේ ඉමේජස් ටිකක් මේ වගේ ඩවුන්ලෝඩ් කරගමු. ඒක හරි. තව මේක හොඳයි. එක තු ගිහිලා අපිට ගොඩක් මේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉමේජස් ටික එහෙම හොයාගන්න පුළුවන්. ගන්න. තව මේක හොඳයි. අතන කැක්ටස්ම තියෙනවා අපිට. ඕන කරන දෙයක්ම තියෙනවා. තව හරි මේක හොඳයි.
හයක් වගේ තිබුණත් හොඳයි. මොකද දුන්නා අපි ග්‍රිඩ්ඩයක් වගේ යූස් කරන හින්දා කාඩ් සෙට් එක ග්‍රිඩ්ඩයක් එතන ග්‍රිඩ්ඩයක් විදියට ගන්න. තව එකක් හොයාගත්තා නම් හරි. මේක හොඳයි වගේ නේ. බලමු තාපොට. මේක හොඳයි. කැතයි වණ ගණන් දෙන්න ඒක. හරි අපි ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් අපි මේ මෙතන හයක් තියෙනවා. අපි මේ එක එක ඇඩ් කරගමු. ඇඩ් කරන්න කලින් මේ අපි මෙතන තුනකට විතරයි හදලා තිබුණේ. මේක ඇත්තටම හයකට අපි එක්ස්ටෙන් කරගමු. හරි. මේක කාඩ් එක ලොකු වෙඩි කියලාත් හිතෙනවා. පොඩ්ඩක් බලමු අපි දෙකක් ඩිලීට් කරලා එකක් ඇඩ්ජස්ට් කරගමුකෝ හරියට. මේ සයිස් වගේ කාඩ් එකක් අපි තුනක් අරගෙන මේක ලයින් කරගෙන මේක ඩ්‍රැග් කරලා ගමු අපේ කන්ටෙන්ට් එක තියෙන තැනට. හරි. ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ඇත්තටම මේ Adobe XD එකෙන් ගොඩක් මේ හෙල්පින් මෙතඩ්ස් දීලා තිනවා. මේ සේම් ස්පේසිං එහෙම යූස් කරනකොට ඒක හයිලයිට් කරලා පෙන්නනවා. ඒක ඇත්තටම ගොඩක් ඕන වෙනවා මේ UI UX කරනකොට. හරි අපි දැන් ඉමේජස් ටික දාගමු මේකට. ඉමේජස් පළවෙනි එක අපි දාගමු මෙහෙම. අපි ඉමේජස් ටික අන්නේ කෑ ගහන ඇහිද දැන්? හරි අපි දැන් මේ ඉමේජස් ටික ඇඩ් කරගමු. ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් ටික ඇඩ් කපි Adobe XD ඕපන් කරගත්තා. ඊට පස්සේ ෆෝල්ඩර් එකෙන් drag and drop කරන්න තියෙන්නේ. පළවෙනි ඉමේජ් එක හරි දෙවෙනි ඉමේජ් එක හරි තුන්වෙනි ඉමේජ් එක drag and drop කරලා අපි ගමුකෝ මේක තුනම සෙට් කරලා අපි තව row එකක් ගමු. හරි. දැනට අපි මෙහෙම හදාගමුකෝ. ඊළඟ ඉමේජ් එක ගත්තා. ටයිමින් දෙකක් තියනවා දාන්න. මේ වගේ drag and drop කරගන්න පුළුවන්. එතකොට මේ හරි එක මේ image එක තියෙනවා අපි ඒක. ප්‍රශ්නයක් නැහැ කොහොමවත්. design එක හින්දා. ඉතින් තමයි design එකක් කරනකොට තමයි dummy images නේ දාන්නේ කොහොමවත්. සම්පූර්ණ අපි original අපිට content එන්නේ නැහැ සමහර ලාට. design එකක් කරන්න පටන් ගන්නකොට. හරි අපි බලමු දැන් content එක හරි ඉමේජස් ටික හරි මේකේ බෝඩ් එකක් ඇවිල්ලා තිනවා. මේ අපේ බොක්ස් එකේ බෝඩ් එක අයින් කරගමු. තුනේම හයේම කන්ටෙන්ට් එක තව පොඩි වුණත් කමක් නැහැ. පොඩි වුණා නම් හොඳයි වගේ කියලා මට හිතෙනවා. බලමු මේ සයිස් වගේ තිබුණා නම් හොඳයි. අපි ග්‍රිඩ් එක මේක ගෲප් කරගෙන මේක ආර්ට් බෝඩ් එකේ සෙන්ටර් කරගෙන ගමු අපේ ග්‍රිඩ් එක මෙහාට. ග්‍රිඩ් එක හදාගෙන හරි බලමු අපිට ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්නයක් ආව ග්‍රිඩ් එක අපිට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් මේ හැම කම්පෝනන්ට් එකක්ම. දෙන්නට මෙහෙම යන්කො. හරි අපේ කාඩ් සෙට් එක හරි කාඩ් සෙට් එකේ මේක තා පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරගමු. අල්ලෙහාට ඇදලා හරි ගරුප් කරගත්තා. ඊට පස්සේ මේ මේකයි සයිස් කරගෙන හරි දැන් යූසර්ස්ලට ආවට පස්සේ ස්ටෝරි එකේ තියෙන කැරක්ටර්ස් ටික එහෙම තියෙනවා. හරි අපි ටයිටල් එක උද්දාගමුකෝ. මොකද්ද කියන්නේ බයි ඒක හරියට happiness by the happiness
හොඳයි වගේනේ. බලන්න අපි දැනට හොම තියර බලන්න. අත්නම් එක හොඳයි වගේ. බලමු මේ ලයින් හයිට් එක මෙතන යූස් කරලා තියෙන 68 කලින් ටයිටල් එකේ. මෙතන ලයින් හයිට් එක හරි එතනත් 68 තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ ඒක හිමම තියමු. මේක ගෲප් කරගෙන එතන ඉඳලා කරගන්න පුළුවන් එතකොට. ගෲප් ඊට පස්සේ ස්පේස් එක පොඩ්ඩක් තියලා අපි බලමු දැන් මේ තනි එක අයිටම් එකෙන් අයිටම් එකට යූසර්ස්ලාට නමයි ප්‍රයිස් එකයි පෙන්වන්න ඕන. එතකොට මේක ඩිසයින් කරගන්න මම බැලුවේ කොහොම යනවා කියලා. මේක කොහෙලා ෂෝ වෙන්න තියනවද නැත්නම් යූසර් කියන්නේ මවුස් හවය මවුස් මූවන්ට් හවය ස්ටේට් එකේදී මේක යූසර්ට පෙන්වනවද කියලා. ගොඩක් වෙලාවට යූසර්ස්ලා එන්නේ මේ අර තියෙන ස්ටෝ එකේ තියෙන්නේ මොනවද බලන්න. ඒගොල්ලන්ට අපි ඇත්තට මුලින්ම කරන්න ඕනේ අපි තියෙන දේවල් පෙන්වන එක මිසක් ගාන පෙන්වන එක නෙමෙයි මක් හිතන විදියට. හරි අපි එහෙනම් මෙහෙම කරමු. ඇත්තටම යූසර් කියන්නේ ස්ටෝ එකට එනකොට යූසර්ට පෙන්වන්නේ මේ වගේ ඉමේජස් ටික. ඒකට එයා යූසර් මේක බොක්ස් එකක් ගන්න හව කරොත් තමයි ඒගොල්ලන්ට පෙන්වන්නේ මේ මේ තියෙන පොට් එකේ කොහමද ප්‍රයිස් එක කියලා. මේක දාගමු අපි මුලින් දාමු අපි නම. නමටත් අපි ඩමි ටෙක්ස්ට් එකක් ගමු. අපි දැන් යූස් කරන ඩමි ටෙක්ස්ට් එකේ මෙතන තියෙන නමම කොපි කරලා ඕකේ. ඊට පස්සේ අපි මේක පේස්ට් කරගමු. මේ හරි හම්බු ලොකෝට ආවේ 65. මෙතන අපි යූස් කරමු 20. 20 හොඳටම ඇති. හරි ඇත්තරම් මේ ඩිසයින් එකේ දැන් අපිට මෙතන මේ ඩිසයින් එකේ මේ බ්ලක් කලයකෙන් තියෙනකොට මෙතන කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේ මේ ඉමේජ් එකේ බැක්ග්‍රවුන්ඩ් එක හොඳයි. කියන්නේ ලයිට් කලයක් තියෙනවා. අපි හිතමු මේක කළු පාට වගේ මේ වගේ තැනක් තියෙන එකද සෙට් වුණා කියලා. ඒතකොට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. ඕක දැන් යූසර් මොන වගේ ඉමේජස් උත්තරට දායිද දන්නේ නැහැ. ඉතින් අපි මෙතනට පොඩි දෙමු මේ බැක්ග්‍රවුන්ඩ් පොඩි කන්ටේනර් එකක් වගේ. කන්ටේනර් කියන්නේ බොඩි බොක්ස් එකක් වගේ දාලා ඒක ඇතුලේ දාමු අපි මේ ෆයිල්ස් ටැග් එකයි ඒ සෙට් එකම. අපි මේකේ කලර් එක මේක අපි ගන්න පුළුවන් බින් ටු ෆ්‍රන්ට්. නැත්තම් අපිට උඩින් පෙන්වන්න ඕන එක පේන්නේ නැහැ. හරි ඊට පස්සේ ප්‍රයිස් එක ගමු අපි 49ක් වගේ ගන්න ප්‍රයිස් එක. ඇත්තටම ප්‍රයිස් එක නම් පේනවා මදි. ප්‍රයිස් එක පොඩ්ඩක් ලොකු කරගන්න. 32යි පොන්ඩ් ප්‍රයිස් එක. ඒ ගන්න හොඳටම ඇති. ලස්සනයි හැබැයි. හරි අපි දැන් මෙතන තියෙන සුදු පාට මේක කැතයි. මේ මෙහෙම තනි පාට තනික සුදු පාට තියෙනවා. මේක ඔපැසිටි එකක් තියලා බලමු පොඩි. ඔපැසිටි එක දුන්නත් ප්‍රශ්නයක්. මොකද මේ ඔපැසිටි එක අපි ඩාර්ක් ඔපැසිටි එකක් දෙමු. හරි ඩාර්ක් ඒක හොඳයි. ඩාර්ක් ඔපැසිටි එකක් දීලා මේ ෆොන්ට්ස් කලර් එක අපි ෆොන්ට් යූස් කරන ෆොන්ට් කලර් එක වයිට් තියමු. පොඩ හයිලයිට් වෙලා පේනවා යූසර්ස් ලට එතන. ඕකේ ඒක හරි. යූසර්ස් ලට පෙන්වන්න ඕන මේ ප්‍රයිස් එකයි නමයි පොට් එකේ කියන්නේ ප්ලාන්ට් එකේ නමයි. ඒක යූස් කරලා ඒක ගෲප් කරගත්තා. ඊට පස්සේ ඒක හරියටම ඇලයින් වෙන්න ඕන සෙන්ටර් වෙන්න ඕන මෙන්න මේ බොක්ස් එක ඇතුලේ. ඒක අපි ඇලයින් කරගත්තා. අයි ඒක ගෲප් කරගත්තා. ඒක මෙන්න මේ සම්පූර්ණ ඉමේජ් එකේ බොටම් එකට එන්න. හරි ඒක අපි යූස් කරා. ඒක ඩූප් කරගත්තා. හරිනේ ඒක තමයි එන්න. දැන් අපි අපිට මේකම කොපි පේස්ට් කරගන්න පුළුවන් අනිත් හැම ඉමේජ් එකටම. ඕල්ට් එක ප්‍රෙස් කරගෙන ඔයගලන්ට මේ වගේ drag and drop කරන් ගියාට පස්සේ කොපි වෙලා ඉන්නේ. මොකද control c control v ගාගහ ඉන්න ඕනේ නැහැ. හරි දැක්කනේ එක ඕන බැක්ග්‍රවුන්ඩ් එකක් එක සෙට් කරන. මොකද අපි ඔපැසිටි එකක් දීපු හින්දා ඊට පස්සේ පොඩි බැක්ග්‍රවුන්ඩ් එකක් දාලා. හරි ෆයිසස් ඉතින් කොහොමත් අපේ කන්ටෙන්ට් ආවට පස්සේ චේන්ජ් වෙන්නේ. ඒක හින්දා අපි දැනට ඩමි එකක් විදිහට මේ තියෙන විදිහටම තියමු.
හරි අපේ කටෙන්් එක තියෙනවා අපි දැනට බලමු ප්‍රිවිය එකක් දාන මේක කොහොමද ෆිල් වෙන්න කියලා. හරි ඩිසයින් එක අබව් තියෙනවා, ස්ටෝ තියෙනවා, කන්ටක් තියෙනවා, පස්සේ සට යන්න පුළුවන් අපේ සෝෂල් මීඩිය කවුන්ස් බලන්න යන්න පුළුවන්, ලෝගෝ එක තියෙනවා, මික්ස්කෝ ටුගෙද ස්කෝරකත් යස බයිත හැපිනස් ඉටවස්සේ යුසර් බලාගන්න පුළුවන් තියෙන ඒව ටික. හරි අපි දැන් ඇත්තරම් මේක ඩිසයින් එක හින්දනේ මං මේ හැම එකකටම මේ ප්‍රයිසස් දන්නේ. ඇතර මෙතන වෙන්නේ යුස ඇවිල්ල හව කරට පස්සේ තමයි මේ එක එකක මේ ප්‍රයිසස් වෙන්න නගහින් අපි දෙකක් විතරක් එක තියමු. එක හරිනම් ඉන්ඩිකට් අපි සාමන යස ඩිවලප කෙනෙක් එහෙම මේ එක යවනවන එකක් විදිට යවන්නකොට මේ අපි ධනපල මෙතන පොඩියර යිකන්නකයි මවස එක අයිගන්න ඒකගේ ධනපල මෙතන මොකද හව වෙද්දි හව ස්ටේට් එකත්තමයි මේක මේ කලයක මේ බෙග්‍රවන්්ඩ ඇත් ඇවිල්ල පෙන්න්නන්නේ කෙනෙක පෙන්න්න නැත්තං එකොල්ල ඩිවලොප් කරන්නකොට මෝක ඩිවලොප් කරන්න පුලන්න විදිට ස්ටික්න දීටම හරි. එතකට අතරම් මේ ඔගල බලන්න පුළුවන් මේ මොකද ඩෙකෙන් පිට මං ඩිසයින් කරන්න කරම මේ හෝම් පේජ්ක සාමානය කොහොම සමහලට පුල් විත්තෙන ඒව තියෙනවා සම හෝන් පේති අපි යුසට ෆිල් වෙන්න තියන්න ඕන්න එමට අපි හිතමු දැ අවගුණට මෙතනම් බලාගන්න පුළුවන් මේ ගවිඩ් අපි මෙහ තිබුණන ඉඳ කටෙන්ට් එකට ඇත්තනම ඉට වැඩි තෝට ඒක මේ කැතයි ඩිසයින් එකට සමනෙන් බැන ඉමේජ්සල්ට බැන එකට එහෙම ප්‍රශ්නයක් නෑ යුස් කරාට මොක දර බූස්ටප් වගේ ගැහක් ගැහුවනම් සම බූස්ටප් වගේ ප්‍රේම්ක් යස් කන කටේ දන්නවා මේ කටේන කෙනෙක් දැම්මුත් ඒක ඇතුළටම ගාන්ට ෆික්ල තින්න ඒවගේ හෝම් පේජ් එකටාවට වස හෝම් පේජ් පැන එකටාවට පස ඇතර මේ මේ කැතයි මේ දෙ පැත්තෙන් වයිට් පේස් තිනවා හම හෝම් පේජ හම ිසන් කරන අපි ඉතුරු කටෙන්ට් එක මීද ඩිසයින් කරන්න පුළුවන්ට ඒ කිසි ප්‍රශ්නයක් නෑ. තා මොනවද ඉතින් අපට මේක ඔප්ෂන්ස් දාන්න තින් බයිද හැපිනස් සසලට පෙන්න්නනවා මෙහෙම කියලා තව දාන පුළන් කොම අපේ ස්ටෝ එක අපි දැනට හෝම් පේචික පෙන්න්නේ මෙච්චරයි අපි දාන පුළන් යසසිට නම් ශෝමෝ වගේ සීමෝ වගේ ඔප්ෂන් එක අපි රීඩ්මෝ වගේකම කොපි කල්ලගම් පේස් කරා ශෝමෝ සෝම එක කොහටද ගැලපෙන්නේ බලමු ශෝමෝ එක සෙන්ටලා තිබනොද්ද හොඳ නැත්තන් ශෝමෝ එක මේ අයිනකින් තිබුණොත් අයිනකින් ඩිසයින් එකත් එක්ක බැලුවහම අයිනකින් තිබුණොත් ලස්සනයි මොකද මේ ඒක නිකං අමුතුම මේ ගතියක් තියෙනවා ඩිසයින් එකට එක ගනිමද කියන් තේරෙන්න එක හැබැයි මේ අපි පොඩ්ඩක් යක් පත්තෙන් හිතුවත් ඇත්තම යුසස්ලා මේ හරිට මැද්දෙ තිබුණ කොමත් පොඩි ටෙක්ස්ට ගන්නේ කනිවර යුසස්ලට පේෙන් ඕන්න හොඳට මේ මැද්ද තියෙන එක හොඳයි කළමං හිතනවා ගානය වගේ තියලා බලම් හරි එතකොට ඒක හරි බලම ඔන්න මේ හා ගොඩක් සූම් හරි අපි බලම් ප්ලේ කල්ලා මේ කොහොමද තියෙන්නේ කියලා හෝම් පේජ් එක ඇත්තරම මේ හොඳටම තියෙනවා බයිද හැපිනස් කාඩ්ස් ටික හොඳයි පොඩි අවුලක් තියෙනවා මේ දෙකම එක එලයින් එලයිමන්ට් එක තියෙනවා මේ කාඩ් එක විතරක් එලයිමන්ට් එක පැනලා තියෙනවා ඒක හදන්න පුළුවන් ෂෝමෝ ක්ලික් කරාට පස්සේ යුසර් යනවා මේ වගේ දිගටම දිගටම ග්‍රිඩ් එකක් විදියට තියෙන්නේ මේ එයාගේ පොට්ස් අපේ ප්ලාන්ස් තියෙන්නේ හැමතැන ස්ටෝ එක පිට කොහෙද ග්‍රිඩ් එක යා මෙතන ප්‍රශ්නයක් තිබුණේ එතන මේක ගෲප් කරගන්න ඕනේ නැත්තම් හරි අපි මේක සෙන්ටර් කරගෙන ගෲප් කරගත්තා මේකේ මේ සාමාන්‍ය නෝමල් අපි ඩිසයින් එකක් කරනකොට සාමාන්‍ය මෙන්න මේ ස්පේසස්
මේ පැත්ති ස්පේසස් ස්පේසක් ගත්තොත් එක ස්පේස් එක එක ගාන මේ පැත්ත ගත්තොත් තව ගාන මේ ස්පේසස් එකම ගානට එනව නම් හොඳයි ගොඩක් වෙලාවට මොකද මේ එතකොට තියෙන පොඩි අර කන්සිස්ටන්සි ගතියක් තියෙනවා අපි බලමු අපේ මන හිත මං මුලින් දැක්කා ඒක ඒ වුණාට හිතුවේ නැහැ එච්චර මේ එක ගැළපෙයි කියලා මොකද දුරින් දුරින් තියෙන්නේ මේ අපේ ගොඩක් වයිට් ස්පේසස් එක යූස් වෙන හින්දා මේ ඩිසයින් එක මේ එතන ස්පේස් යූස් කරන්න ඕන ගොඩක් මට නම් ප්‍රශ්න නැහැ මේක හොඳයි වගේ ගාන ස්පේසස් තිබ්බම සෝ ඒක හොඳයි හරි අපි බලමු එහෙනම් ඊළඟට මොකද්ද ඩිසයින් කරන්න කියලා අද කරගන්න පුළුවන් ද ඊළඟ වීඩියෝ එකට යනවාද තව ස්ටෝ එක තියෙනවා කන්ටැක් ෆෝම් එකක් තියෙනවා කන්ටැක් ෆෝම් එකක් හැබැයි අපි කන්ටැක් ෆෝම් එකක් කතා කරන්න ගියොත් අපිට ගොඩක් වෙලා යනවා එහෙනම් මං කියන්නේ අදට මේ ඇති අපිට ඊළඟ දවසෙන් කතා කරන්න පුළුවන් කන්ටැක් ෆෝම් එක කොහොමද ෆෝම් එකක් යූස් කරන්නේ කොහොමද දාන්නේ මොන කොහොමද හොඳ මොඩර්න් ඩිසයින්ස් මොනවද මේ ඔක්කොම කරගන්න පුළුවන් හරි මේ ඇති එහෙනම් අදට සයිල් එක අතර මේ අපි අද ගොඩක් දේවල් කතා කරා මොකද ෆොන්ට්ස් කොහොමද ඇක්ටිව් කරගන්නේ කියලා කතා කරා ක්‍රියේටිව් ක්ලවුඩ් එකේ මේ වගේ මේ දින ඇක්ටිව් වෙච්ච ෆොන්ට්ස් Adobe ඩිසයින් ගැන කතා කරා අපි ගොඩක් දේවල් කතා කරනවා Adobe ගැනයි තව අපේ අලුත් අප්ඩේට්ස් ගැනයි අපේ අප්ඩේට්ස් කතා කියන සීරීස් එකේ ඕගොල්ලන්ට ඒක බලලා ලොකු දෙයක් ගන්න පුළුවන් ඩිසයිනර්ස් වෙනවා අනිවාර්යෙන් බලන්න මේ සතියේ මොකද මේ ගොඩක් ලොකු දේවල් ටිකක් කතා කරනවා ගිය සතියේකේ මේ සතියේ අප්ඩේට්ස් කතා එකේ අපි UI UX ඩිසයින්ස් ගැන මොනවද ෆලෝ කරන්න ඕන දේවල් මොන කොහොමද මේ ඩිසයින්ස් ගැන ටච් එකේ ඉන්නේ ඒ වගේ දේවල් හරි එහෙනම් ඩිසයින් එකට මේ ඇති අදට හරි අපි එහෙනම් ඊළඟ දවසේ හම්බුයි එහෙනම් හැමෝටම ආයුබෝවන්.